මා සංගරත්නයෙන් අවසරයි. පස්සන විදායක ජනාධිපති අපිටත් එදාත් ජනාධිපති අදත් ජනාධිපති ඔබතුමාගේ වෙනසක් නෑ. මේ රටේ ජනතාවගේ ආදරය එක දශමකින්වත් අඩුවෙලා නෑ කියන එක කලාවැවිදි අද ඔප්පු වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි. දශමකින්වත් අඩුවෙලා නෑ. මොන්න තරම් නින්දා අපහාස කරන්න හැදුවත් මොන්න තරම් පහර දුන්නත් වැටෙන්නේ ඔබතුමා වැටෙන්නේත් නෑ පක්ෂ වැටෙන්නේත් නෑ ඔබතුමාගේ අවසරයි. අපි යක්කු බොලව් ඊළඟට මේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන අපේ හිටපු අමාත්‍ය හැමදාම පක්ෂයට හයිය දුන්න රෝහිත කිව්ව විදිහට හැමදාම රජ රටින් තමයි රැස්වීම ආරම්භ කරන්නේ. මම එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා මට මතකයි තල්ගාදු පිටියේ පවත්වපු රැස්වීම. එදාත් චන්ද්‍රසේන ඇමතිතුමා හයිය දුන්නා, අදත් දුන්නා. පැහැදිලිව එතුමා හිටගත්ත පක්ෂයේ තීන්දුව සහ පක්ෂෙත් එක්ක. ඉතින් එතුමාගේ අවසරයි. ඊළඟට අපේ ජාතික සංවිධායක නව සංවිධායක තරුණ නාම රාජපක්ෂ මැතිතුමනි, ඊළඟට අපේ පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවස මැතිතුමනි, ඊළඟට මේ ආසනයේ රෝහිත ඇමතිතුමා අපේ කොළ ගලුතර දිස්ත්‍රික්කයේ නායකයා මගේ සහෝදරය එතුමාගේ අවසරයි. ඊළඟට අපේ රංජිත් කලාවේ ආසනයේ ප්‍රධාන සංවිධායක ඔබතුමාට නායකතුමාට ඔබටත් සුභපතන ස්තුති කරනවා චන්ද්‍රසේන ඇමතිතුමාට. හැබැයි ඔබතුමා නව සංවිධායකවරයා හැටියට හදවතින් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි බල මණ්ඩලය ලංකාවේ දැවැන්තම බල මණ්ඩලය බවට පරිවර්තනය කරුවා. ඔබතුමා ඇතුළු ඒ බල මණ්ඩලයේ සභාපතිතුමා මන්ත්‍රීවරු මන්ත්‍රීතුමියලා අපේක්ෂක අපේක්ෂිකාවෝ ඒ වෘත්ති සමිති නායකයෝ ගම්මල නායකයෝ ඒ සියලුම දෙනාට සාද සහභාගීච්ච සියලුම දෙනාටම පක්ෂය වෙනුවෙන් හදවතින් අපේ ස්තුතිය සහ ගෞරවය මේලාදී පුද කරනවා. අතිසාර්ථකයි. ආයි කතා කරන්න ඉඩක් තියලා නැහැ. කතා කරන්න ඉඩක් තියලා නැහැ. අතුරු සිදුරු නැතුව මේක මහරැලියක් නෙමෙයි. මේ බලමණ්ඩල පටන් ගත්ත විරලයි. ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තේ මාස ගානක් තියද්දි, හත් ගැව්වක් තියද්දි අමුණ ගහගත්තේ. මතක තියාගන්න අපි නැකත දන්නවා, වෙලාව දන්නවා. වෙලාවට වැඩ පටන් ගන්න පුළුවන් පක්ෂය සහ ජයග්‍රහණය කරන්න පුළුවන් පක්ෂයක් පොට්ටුව පක්ෂය මතක තියාගන්න. ඒ නිසා ඊළඟට අපේ රාජ්‍ය අමතුරු ගණනාවක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම අවසරයි. වෙලාව ගිහිලා තියෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ දිස්ත්‍රික්කයේ අලුතෙන් පත්වෙච්ච ඒ මන්ත්‍රීතුමාලා සියලුම දෙනාගෙන්ම අවසරයි. පිටින් ආව අපේ කතිකයෝ සියලුම දෙනා දේශපාලන අධිකාරිය ඇතුළු දෙමාපිය සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. අද අපි සතුටු වෙනවා මේ අනුරාධපුරයට ඇවිල්ලා මේ බලමණ්ඩලයේ කතා කරන්න ලැබීම ගැන. අපේ විරුද්ධවාදී මොනවද කිව්වේ? ඔබට අපිට හතුරුකම් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට නිදහස ලබල දුන්න නායකයාට හතුරුකම් කරන විරුද්ධවාදියෝ ඊර්ෂ්‍යාකාරයෝ ඡන්දකින් ජයග්‍රහණය කරන්න බැරි ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය මොනවද කිව්වේ? කවදාකවත් ආය පොහොට්ටුවට ඔළුව උස්සන්න හම්බෙන්නේ නැහැ කිව්වා. කවදාකවත් ඔළුව උස්සන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ගමට යන්න බැරි වෙනවා කිව්වා. පිස්ස කිව්ව විදියට ගමේ ඉන්න 10ක් 15ක් එකතු කරන්න බැරි වෙනවා කියන මේ පක්ෂයට. හැබැයි අපි ආරම්භ කරුවා ඊටාමත්ම පරිස්සමින් වෙලාව බලලා කල් මැනලා අපි ආරම්භ කරුවා අපේ සාමාන්‍ය රැස්වීම ටික. ආසන 90% අපි රැස්වීම අවසන් කරුවා. ඊට පස්සේ අපේ පක්ෂයේ තියෙන තනතුරු ටිකට ඒ අවශ්‍ය කරන පුද්ගල ටික පත් කරුවා. ඒකෙන් තමයි නාම රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායකය හැටියට පත් වුණේ. අද ලංකාවේ ඉන්න සංවිධායකවරුන්ගෙන් තරුණම ජාතික සංවිධායකවරයා අද නාම රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයෙන් හදලා තියෙනවා. එතුමාට වෙන මොනවත් සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. එක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා වීම විතරක් නෙමෙයි,
මේ රටට වැඩකරපු දක්ෂකම් පෙන්නපු නායකෙක් නාමල් මැතිතුමා. අපි තනතුරුටික පුරෝලා අපේ පක්ෂ තීන්දු කරා මේ මැයි පළවෙනිද අපි ලංකාවේ දැවැන්තම මැයි රැස්වීම පවත්වනවා කියලා. අපි වැඩිම සෙනගෙන ආපු මැයි රැස්වීම බාට අපි පරිවර්තනය කෙරුවා. ලංකාවේ කොළඹ පවත්වපු ලොකුම පිටිය ගත්තේ අපි කැම්බල් පිටිය. ඒ කැම්බල් පිටිය විතරක් නෙමෙයි, ඒ ගිය අය සාක්ෂි දරයි, ඒ කැම්බල් පිටිය එළියෙත් මහා ජන ගංගාවක් බවට අපේ මැයි රැස්වීම පත් වුණා. ඊට පස්සේ අපි තීන්දුව කරුවා අපේ දේශපාලන මණ්ඩලය වාඩි වෙලා අපි ගියා වහාම රැස්වීම හැම බල මණ්ඩලයකම තියන්න ඕනේ, ඊළඟ දිස්ත්‍රික් බල මණ්ඩලනික පවත්වන්න ඕනේ, අපි ලෑස්ති වෙන්න ඕනේ කියලා කිව්වා බැසිල් රාජපක්ෂ ඇමැතිතුමත් එක්ක දින සාකච්ඡාවේදී. අපි ලෑස්ති වෙන්න කිව්වා ඡන්දකට. ඊට පස්සේ අපි මොකද කරුවේ, අපේ මෙහෙයුම් කාර්යාලය අපි හරි අපක්ෂේ ලංකාවේ පළවෙනි පක්ෂය පවත්වන ජනාධිපති වැතිරන නම් ඒ සඳහා මෙහෙයුම් කාර්යාලය පටන් අරගෙන ඔබගේ දත්ත සහ ඔබගෙන සොයා බැලීම් කරන්න හැම ආසනයකම ගමක් පාසා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න පරිගණක යොදලා ලංකාවේ තියෙන අති නවීනම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අපි විවෘත කරලා ඉවරයි. ඒ නිසා අපි මතක් කරනවා ඔය සහෝදරවරුන්ට. දැන් ඔයාලා කියන්නේ මොකද්ද? 10ක් හොයාගන්න බෑ, 15ක් හොයාගන්න බෑ, බල මණ්ඩලයක් තියන්න බෑ, රැස්වීම් තියන්න බෑ. කවුද මේවා කියන්නේ? අද අනුරගේ ගමට ඇවිල්ලා මම මතක් කරනවා. අනුරලගේ ඡන්ද පදනම මොකද්ද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා මැතිවරණේ අපි ලබා ගන්නවා 2020 344,000ක් මේ දිස්ත්‍රික්කෙන්. 222,000කින් අපි දිනනවා මේ දිස්ත්‍රික්කය. 222,000කින් සජබෙට හම්බෙන 119,000යි. ඒකෙදි ජාතික ජනමරුවගෙට ලැබෙන්නේ කීයද? JBP එකද? 24,000යි. ලාල් කාන්තම දිස්ත්‍රික්කේ මේගොල්ලගේ Facebook ජනාධිපති අනුරම දිස්ත්‍රික්කේ කෝටි ප්‍රකෝටි ගාණක් හදපු හොයපු වසන්ත සමරතිංග මේ දිස්ත්‍රික්කෙන්. අපි වසන්තට මතක් කරනවා අපි මැතිවරණ ඉවර වෙච්ච ගමන් අපේ ජනාධිපති කෙනෙක් අපේ ආණ්ඩුව කරා වසන්ත සමරසිංහල කෝටි ප්‍රකෝටි ගාණක් හැව්වේ ගමද කියලා හොයන්න අපි පරීක්ෂණ පවත්වනවා. දැන් මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අපිට පරීක්ෂණ පවත්වනවා කියලානේ. 2010 ඉඳලා කියන්නේ ඕක. 2010 ඉඳ හැමදාම පරණ දැඩිය හොරු වල්ලනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරු වල්ලන්න යාව පත් කරුවයි කොමිටියට. ඒ කොමිටියට කවදාකවත් පත් වුණ නැහැ කියලා අනුර කියනවා. විදිද කියනවා පත් වුණා කියලා. ඒ නිසා අපි හොයනවා කෝටි ප්‍රකෝටි ගාණක් කොහෙන්ද මේගොල්ලෝ සල්ලි ආවේ කියලා. මේ වගේ රැස්වීම් පවත්වන්න බස් ගේන්න කෝටියක් විතර වියදම් කරගෙන රැස්වීමකට මේ තරම් මුදලක් කැටහොල්ලලා කොහොමද හෙව්වේ? මේ තරම් මුදලක් කැටහොල්ලලා හොයන්න පුළුවන්ද? දැන් කැටහොල්ලන්නේත් නැහැ. එහෙම නැත්නම් අපි අහනවා 1988 මේ ගම්වල හිටපු අහිංසක මිනිස්සුන්ගේ රත්තරන් මාල වලලු ටික ගත්තේ වගේ සල්ලිද දැන් එළියට එන්නේ? එහෙම නැත්නම් ජාති අතරෙන් අවශ්‍ය කරන මුදල් මේගොල්ලන්ගේ පක්ෂයට එනවද කියලා අපි හොයනවා. එහෙම නැත්නම් කොහොමද අනුරාධපුර රැස්වීමට පොළොන්නරුවට බස් යවල සෙනඟ ගේන්නේ? කොහොමද මාතරින් ගේන්නේ? ඒ සල්ලි වලින් සෙනඟ ගනනලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි අපේ පක්ෂයටයි මඩ ගහනවා. මේ රට කෑවේ අපිලු, මේක බංකොලොත් කරුවේ අපිලු, මේක ආර්ථික වැට්ටුවේ අපිලු, අපිලු වැට්ටුවේ. දැන් මේ කියන අය ඊළඟට මොකද කියන්නේ? දැන් මේ අනුරාධපුර ගැන ප්‍රතිඵල ටික කියලා මම පටන් ගන්නම්. ඊළඟට ජනාධිපති මැතිවරණය එනවා SM ඇමතිතුමනි. ජනාධිපතිවරණය ප්‍රතිඵලය මොකද්ද? අපි 140,000කින් ගෝඨාභය ජනාධිපතිව තමුන්නාංශ දිනවනවා. ඒකදී අනුරදින ඡන්ද ඉල්ලනවා මේ දිස්ත්‍රික්කේ. ඡන්ද කීයද? 22,000යි. සජිත්ත 202,000යි.
අපිට තුන් ලක්ෂ හතලිස් දහයි හතලිස් දහයි අපි දිනනවා එක් ලක්ෂ හතලිස් දහකින් දැන් අනුර ඒ ඡන්දේ 22000යි මහමැතිවරණේ සජිත්ගේ ඡන්ද වැටෙනවා